ඔන්න ඉතින් ඔයාලා හැමදෙනාම අදත් මගේ මේ අලුත්ම වීඩියෝ එකට ආයිබෝවන් කියලා පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකේ මොනවද කතා කරන්නේ. දැන් ඔයාලට පේනවනේ මෙතන මොකද්ද තියෙන්නේ කියලා. මේ තමයි ව්‍යාපාරා ගිනුම් කරන අධ්‍යයනයේ විෂය 10 වසරේ තියෙන 7 වෙනි පාඩම. ඉතින් මේකෙදි කතා කරන්න තියෙන්නේ මූලික සටහන් පොත් ගැන. මොනවද මූලික සටහන් පොත් කියන්නේ කියන එක තමයි මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ. මූලික සටහන් පොත් කියන්නේ අපිට ව්‍යාපාරයක් විදියට අපි හැම වෙලාවෙම හිතන්නේ මේ accounts වල, ඒ වගේම ව්‍යාපාර අධ්‍යයනය තුළ අපි ව්‍යාපාරයක් විදිය පැත්තෙන්නේ. එතකොට ව්‍යාපාරයක් ඇතුළත සිද්ධ වෙන ගනුදෙනු සටහන් කරන පොත්වලට, ඒවා ගනුදෙනු සටහන් කරන ලේඛනවලට, ඒවට තමයි ඒව පිළිබඳව තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඔන්න මේ පාඩමේ ඔයාට ඉගෙන ගන්න තියෙන දේවල් ටික. ඒ කියන්නේ මේ පාඩම ඉවර වෙනකොට ඔයා මෙන්න මේ ටික දැනගෙන හිටියම හරි. ඒ කියන්නේ ඔයාට මේ ටික තමයි මේ පාඩමෙන් ඉගෙන ගන්න තියෙන්නේ. පළවෙනියටම තියෙන මාතෘකාව තමයි මූලික සටහන් පොත් හැඳින්වීම ගැන. ඊළඟට තියෙනවා මූලික සටහන් පොත්වල අවශ්‍යතාවය ගැන. තව එකක් මූලාශ්‍ර ලේඛන. ඊළඟට මූලාශ්‍ර ලේඛනවල ප්‍රයෝජන. අපි යංගු පල්ලහැට, ඒ කියන්නේ අපි පාඩමට යමු. ඔන්න මෙතනදී 7:1 මූලික සටහන් පොත් හැඳින්වීම කියන එක යටතේ ගත්තම මොකද්ද? ව්‍යාපාර ගනුදෙනු එකවරම ලෙජරේ ගිණුම් වල සටහන් කිරීමේදී ගැටලුවක් ඇති වෙන්න පුළුවන්ලු. ඒ මේ නිසා ව්‍යාපාර ගනුදෙනු ගිණුම් වල සටහන් කිරීමට පෙර මූලික සටහන් පොත් නමින් හැඳින්වෙන පොත් කට්ටලයක ලියනු ලැබේ. ඔය කියන්නේ ව්‍යාපාරයක් ඇතුළත ගනුදෙනු සිද්ධ වෙනකොට ඒ ගනුදෙනු එකපාරම පොදු ලෙජරේට දාන්න බෑ. ඒ කියන්නේ මේ ගිණුම හැම එකක්ම පොදු ලෙජරේට තමා මේ පොදු ලෙ කියන්නේ හැම එකක්ම තියෙන එකට තමා මේ ලෙජරේ, නැත්නම් පොදු ලෙජරේ කියන්නේ. ඉතින් ඒකට දාන්න බෑ එකපාරම. මොකද ඒවා දවසෙන් දවස වෙන්න පුළුවන්, පැයෙන් පැයට, ඒ විදිහට නියන්නේ. ඒ නිසා ඒ ඔක්කොම එකපාරක් තමයි ලෙජරේට දාන්නේ. අපි යංකො ඉස්සරහට. මේ අනුව ව්‍යාපාරයක සිදුවන සෑම ගනුදෙනුවක්ම ලෙජර ගිණුම්වල සටහන් කිරීමට ප්‍රථමයෙන් ඒ ගනුදෙනු සිදුවුණු අනුපිළිවෙලින් පොදුවේ පිළිගත් ක්‍රමයකට අනුව පළමුවෙන්ම සටහන් කරන පොත් මූලික සටහන් පොත්. දැන් ඔයා මෙහෙම හිතන්න. ඔයා බඩුවක් ගන්න යනවා ගමේ තියෙන කඩේට. හරි, මොකක් හරි එහෙම හිතමුකෝ. එතකොට ඔයාගේ නම තමයි කමලා. එතකොට ඔන්න ඔයා යනවා බඩු ගන්න. ඒ ගිහිල්ලා ඔයා ගන්නම රුපියල් 1000ක බඩු ටිකක් ගත්තා කියන්නකෝ. ඔයා සල්ලි වලට නම් ගන්නේ නැත්නම් ණයට. ඒ කියන්නේ එක්ක අප්පිට, එක්ක ණයට. එතකොට මෙතන අප්පිට ගත්තා නම් මේ සල්ලි එකපාරම එතකොට අප්පිට ගන්නවා කියලා කියන්නේ ඔයා රුපියල් 1000 කඩේට දීලා කඩෙන් බඩු ටික ගන්නවනේ. එතකොට රුපියල් 1000 කඩේට ලැබෙනවා. ඒ වෙලෙම ලාච්චුවට ඒ සල්ලි ටික එකතු වෙනවා. එහෙම එකතු වෙනකොට එයාලා කරන්නේ ඒ සල්ලි ගිහිල්ලා පොදු ලෙජරේ දාන්නේ නැහැ මුදල් ගිණුමට. එයාලා එක දින අනුපිළිවෙලට, ඒ වෙලාව අනුපිළිවෙලට දාගන්නවා. එයාලා ඒව ටික දාගන්නවා මුදල් ගිණුමේ. නැත්තම් උකට මුදල් පොත කියලාත් කියනවා. සමහරට මෙහෙමත් කියනවා. දැන් උසස් පෙළට නම් ඕක තියෙනවා මුදල් ලැබීම් ජර්නලේ සහ මුදල් ගෙවීම් ජර්නලේ කියලා. සල්ලි ලැබෙන ඒවා සහ සල්ලි ගෙවන ඒවා වෙන වෙනම දාන්න. ඊට පස්සේ දැන් ඔයා හිතන්නකෝ මෙතන ණයට කියලා. ණයට ගන්නව නම් ණයට විකුණනවනේ වෙන්නේ. එතකොට කඩෙන් ඒක වෙන්නේ ණයට විකිණීමක්. ඔයාලා ගන්නව ණයට, කඩෙන් වෙන්නේ ණයට විකිණීමක්නේ. එහෙම ණයට විකිණීමක් කියනකොට ඒක දාන්නේ මොකේද? එයාලට තියෙනවා ව්‍යාපාරයේ වෙනමම විකුණුම් ජර්නල් කියලා එකක්. ඒක තමයි ඒක සටහන් කරන්නේ. ඒ ටික ඔයාලට ඉගෙන ගන්න තියෙනවා මේ පාඩම ඉස්සරහට. අපි බලගෙන යමුකෝ ඒ ටික. උපයෝගී පොත් තියෙනවා. ඊට පස්සේ ජර්නල්, දෛනික පොත් යනාදී නම් වලින් දොන්න මේවා ටික හඳුන්වනවා. උපයෝගී පොත් කියලා කියනවා. ඊට පස්සේ ජර්නල් සහ දෛනික පොත්. දෛනික කියලා කියන්නේ අර දිනපතා සිද්ධ වෙන ගනුදෙනු මේ වගේ සටහන් කරන නිසා. ව්‍යාපාරයක සිදුවන සියලුම ගනුදෙනු එකම මූලික සටහන් පොතක ලිවීම සුදුසු නොවේ. ගිණුම්කරණයේදී ව්‍යාපාර ගනුදෙනු ඒවායේ ස්වභාවය සහ පොදු ලක්ෂණ අනුව වර්ග කරලා සටහන් කරන එකට අවශ්‍යයිලු.
එබැවින් නැවත නැවත සිදුවන එකම ස්වරූපයේ ගනුදෙනුත් වාර්තා කිරීමට වෙන වෙනම මූලික සටහන් පොත් තියාගෙන යනවා. මේ කතාව තමයි මම අර කිව්වේ. ණයට විකුණනවා නම් ණයට විකුණන්නේ කමලට වෙන්න පුළුවන් ඕන ඉස්සෙල්ලම එහෙනම් ලියනොත් ණයට විකුණුවා විකුණුමි ජර්නල් එකේ කමලාට 1000ක් බඩු. ඊට පස්සේ අමල් ගත්තා වෙන්න පුළුවන්. ඒතර අමල්ට රුපියල් 2000ක ඒවා විකුණුවා නම් ඒ ටික වෙනවා. ඒ විදිහට එකම වර්ගයක සටහන් එකම ගිනුම් කියන්නේ එකම ගනුදෙනුවක් සිද්ධ වෙනවා නම් ණයට විකුණනවා. එහෙම හිතන්නකෝ ණයට විකුණුම් කියලා කියන්නේ එකම විදියද යන්නේ. එහෙනම් ඒ ටික දාන්න යාලා විකුණුම් ජර්නල් එකට. ඒ වගේම ණයට ගත්තා කියලා හිතන්නකෝ ණයට ගත්තා නම් ඒක යන්නේ ගැනුම් ජර්නල් එකට. ඔන්න ඔය විදියට තමයි මේව සටහන් කරන්න තියෙන්නේ වෙන වෙනම පොත්වල. අපි බලමුකෝ ඒව ටික ඉතින්. තව දෙයක් තමයි MCQ නැත්තම් බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ඉරි ගන්න තියෙන එකේ අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නයක් තමයි මේක. ඒ කියන්නේ සිද්ධියක් දෙන්න පුළුවන්. දැන් මෙහෙම එක එක විදියට මේ ප්‍රශ්නේ හැදෙන්න පුළුවන්. සිද්ධියක් දීලා ඒ සිද්ධිය ඇසුරින් ඔයාලට මේව තෝරන්න කියන්න පුළුවන්. ඒ වගේම මේ විදියට ගනුදෙනු ටිකක් දීලා එහෙම අහන්නත් පුළුවන්. නැත්තම් මූලාශ්‍ර ලේඛනයයි මූලික සටහන් පොතයි දීලා ඒ දෙක ගලපන්න කියලා කියන්නත් පුළුවන්. ඔන්න ඔය කොයි විදියකට හරි මේ ප්‍රශ්නය අහනවම තමයි. එතකොට ඔන්න මුදල් ලැබෙන ඒවා වගේම ගෙවන ඒවා සම්බන්ධ ගනුදෙනු දාන්න මුදල් පොත කියලා එකක් තමයි හදන්නේ. උසස් පෙළට ගිහුවාම මේක මුදල් ලැබීම් ජර්නල් එක සහ මුදල් ගෙවීම් ජර්නල් එක කියලා දෙකක තමයි එක සටහන් කරන්නේ. හරිද? ඊට පස්සේ බැංකු ජංගම ගිණුම් මගේ සිදු කෙරෙන ගනුදෙනු. ඒව දාන ඕන බැංකු ගිණුමේ. සුළු මුදල් ගනුදෙනු දාන්නේ සුළු මුදල් පොත. සුළු මුදල් කියලා කියන්නේ අර සුළු සුළු වියදම් ඇති වෙන ඒවා, සංග්‍රහ වියදම්, ලිපි ද්‍රව්‍ය වියදම්, ඔන්න ඔය ගමන් වියදම් වගේ දේවල්. ඊළඟට වෙළඳ භාණ්ඩ ණයට ගැනීම ගැන දැන් මම අර කලින් කිව්ව දේ තමයි මේ. ණයට ගන්නවා නම් එතන ඇති වෙන්නේ ගැනීමක්. එහෙනම් ඒක ණයට ගත්ත නිසා ගැනුම් ජර්නල් එකේ තමයි දාන්නේ. ඊට පස්සේ වෙළඳ භාණ්ඩ ණයට විකිණීම දාන්නේ කොහමද? විකිණීම සටහන් කරන්නේ මූලික සටහන් පොත විකුණුම් ජර්නල් එක කියන එකේ. ඊළඟට වෙනත් ගනුදෙනු දාන්නේ පොදු ජර්නලේ. පොදු ජර්නලේ දාන වෙනත් ගනුදෙනු දන්නවද? ඒවා තමයි දීපල පිරියත උපකරණ ෂේවෙනේවා, ඒවා ණයට ගන්න ඒවා, ණයට විකුණන ඒවා. ඊට පස්සේ ෂේවෙනේවා කිව්වා. ආයේ බොල් ණය වගේ තියෙනවා නම්, අඩමාන ණය වගේ තියෙනවා නම්, ඔන්න ඔය විදිය දේවල් තමයි පොදු ජර්නල් එකේ සටහන් කරන්නේ. ඊළඟට බලමු මූලික සටහන් පොත් පාවිච්චි කරන එකේ අවශ්‍යතාවය නැත්නම් ප්‍රයෝජන මොනවද? සමහර විට මේ ප්‍රශ්න වලට MCQ වල එන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. මූලික සටහන් පොත්වල අවශ්‍යතාවයක් වන්නේ කියලා ABCD කියලා තියලා ඔයාට ඒකෙන් ගැළපෙන එක තෝරන්න කියන්න පුළුවන්. නැත්නම් ඒකට ගැළපෙන A'ද B'ද නැත්නම් AB දෙකමද? ඔන්න ඔය විදියට ප්‍රශ්නයක් හදන්න පුළුවන්. පළවෙනි අවශ්‍යතාවයේ පළවෙනි ප්‍රයෝජනය තමයි කාලච්ඡේදයකට අයත් වෙන මේ එකම ස්වරූපයේ ගනුදෙනු වර්ග කර සටහන් කරන තියෙන මේ අවස්ථාවක් තියෙනවා මේ මූලික සටහන් පොත්වල වෙන වෙනම දානකොට. කාලච්ඡේදයකට අයත් එකම ස්වරූපයේ ගනුදෙනු වර්ග සටහන් කරන්න පුළුවන්. ඊළඟට මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කළයින් පස්සේ ඒවල් ලෙජර ගිණුම් වලට පිටපත් කිරීමට විධිමත් වීම සහ පහසු වීම. මේ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අර ගනුදෙනු වෙන වෙනම පිළිවෙලට ඔහම පල්ලෙහාට තියලා අවසාන පිළිතුර නිගන්නේ අපි. එතකොට ඒ ජර්නල් ඒ පොත වෙන්න පුළුවන් ජර්නල් එක. ඒ වගේම අවසාන මෙන්න මෙතන එන ටෝටල් එක තමයි අපි ගන්නෙ. එතකොට මේක විතරක් අරන් ගිහිලා දාද්දින් අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නැත්තම් ඔයාලට මේවත් එකම අරන් දාන්න එහෙමත් පුළුවන්. එතකොට මෙතන කියන්නේ මේ පිළිවෙල ගැන. මේ මූලික සටහන් පොත් හදලා තිබ්බම ඒ වගේ හරි පිළිවෙලක් විධිමත් භාවයක් සහ පහසු භාවයක් තියෙනවා අපිට අවසානෙට ගනුදෙනු කර කියන්නේ අවසානෙට ශේෂය බලනකොට. ඊළඟ කරුණ බලන්න. එක් මූලික සටහන් පොත් පිළියෙල කිරීමේ වගකීම් වෙන වෙනම පුද්ගලයන් වෙත නිශ්චිතව පැවරිය හැකි වීම සහ එමගින් ඇතිවිය හැකි වැරදි හා වංචාවම කරගන්න. ඒ කිව්වේ මොකද්ද? මූලික සටහන් පොත් පිළිවෙලට හදනකොට සකස් කරලා තියෙනකොට වගකීම් දැන් අපි ණයට ගත්ත දේවල් අපිට වගකීම්න්නේ.
එතකොට ඒ ටික හරියට පියවන්න අපිට පහසුයි. අපෙන් එතකොට අඩුපාඩුවක් වෙන්නේ නැහැ. අපි යාලට වංචාවක් කරා වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගෙන් අපිට වංචාවක් වෙන්නේ නැහැ. දැන් මම මේ කියන්නේ ව්‍යාපාරයේ පැත්තේ ඉඳලා තමයි කතා කරන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා මූලික සටහන් පොත්වල වටිනාකම් වල එකතු ගිනුම් වලට පිටපත් කළ හැකි නිසා ලෙජර ගිනුම් තුල තබන සටහන් සංඛ්‍යාව අඩුවීම මගින් ලෙජරේ පවත්වාගෙන යන්න පහසුයි. අන්න ඒ කාරණාව බලන්න. ඒකෙන් කියන්නේ මේ වෙන වෙනම මූලික සටහන් පොත් හදලා තියෙන එකෙන් තියෙන වාසියක් තමයිලු මේ ලෙජරය පොදු ලෙජරේ පවත්වාගෙන යද්දී ඒකේ තියෙන ගිනුම් සංඛ්‍යාව අඩුයි නිසා ඒක පවත්වාගෙන යන්න නඩත්තු කරගෙන යන්න මේ ව්‍යාපාරයට පහසු වෙනවලු. ඔන්න ඔය කියන කරුණු හතර තමයි මෙතන කියන්නේ. තව එකක් තියෙනවා ගිනුම් ගන්න දෝෂ අඩු වෙනවා, සිදුවන දෝෂ හඳුනා ගන්නත් පහසුයි. ඉතින් ඔන්න ඔය ටික තමයි මෙතන මූලික සටහන් පොත් භාවිතා කරන එකේ තියෙන අවශ්‍යතාවයන් නැත්තම් ප්‍රයෝජන වාසි කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට අපි බලමු මොනවා ගැනද. දැන් අපි කතා කරේ මූලික සටහන් පොත් ගැනනේ. එතකොට මූලික සටහන් පොත්වලට විස්තර ගන්න දැනකුත් තියෙන්න ඕනේ. ඉතින් ඒවට කියන්නේ මූලාශ්‍ර ලේඛන කියලා. මූලාශ්‍ර ලේඛන කියලා කියන්නේ මොනවද කියලත් අපි ඔන්න මේ විදිහට හඳුනගමු. ව්‍යාපාරයක ගනුදෙනු සිදුවන විට එම ගනුදෙනු වලට මුල් වී ක්‍රියා කරන අංශයේ විසින් ගනුදෙනුව පිළිබඳව සියලු විස්තර අන්තර්ගත කරලා වග කිව යුතු නිලධාරියෙක් විසින් අත්සංගර පිළියෙල කරන ලියවිලි මූලාශ්‍ර ලේඛන කියලා කියනවා. දැන් ඔයාලා කඩේට ගිහින් බිල් එකක් ගන්නවනේ. ඊට පස්සේ ඒ බිල් එකේ අර කාබන් කොලේ තිබිලා ගහපුවාම එතන එයාලටත් ඒකක් ඉතුරු වෙනවා. ඔන්න ඔයවට තමයි ඔය කියන්නේ මූලාශ්‍ර ලේඛන කියලා. ව්‍යාපාර පිළියෙල කරන සෑම මූලාශ්‍ර ලේඛනයකටම අනුක්‍රමික අංක යොදනවා. මූලික සටහන් පොත්වල ගනුදෙනු වාර්තා කරනකොට පදනමක් විදියට මූලාශ්‍ර ලේඛන යොදා ගන්නවා. දැන් ඔන්න මූලාශ්‍ර ලේඛනයක සාමාන්‍ය පහත දේවල් තියෙන්න ඕනලු. මොනවද බලන්න? ව්‍යාපාරයේ නම ලිපිනයේ තිබිය යුතුයිලු. අනුක්‍රමික අංකය. ඒ කියන්නේ ඔය 1 2 3 විදියට. ගනුදෙනුව සිදුවන දිනය. ඒ ගැන අවබෝධයක් තියෙනවනේ ඔයාලට. ගනුදෙනුවට සම්බන්ධ අනෙක් පාර්ශ්වය. ගනුදෙනුවට සම්බන්ධ පාර්ශ්වය. එක්කෝ යානයි ගැතිය වෙන්න පුළුවන්, එක්කෝ යානයි හිමිය වෙන්න පුළුවන්. ගනුදෙනුවට සම්බන්ධ විස්තර. ගනුදෙනුවට සම්බන්ධ විස්තරය තියෙන්නත් ඕනේ. ගනුදෙනුවේ මූල්‍යමය වටිනාකම වගේම ගනුදෙනුව පිළිබඳ වගකීම බාරගන්න නිලධාරියාගේ අත්සන. මොකද ගනුදෙනුව උනන් පස්සේ එක ණයට නම් උනේ, අත්පිට නම් උනේ අනිවාර්යෙන් වගකීමක් නේදන තියෙන්නේ. ඔන්න තියෙනවා ඔයාලට විභාගෙට අනිවාර්යෙන් එන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඕන තැනක්. මුදල් පොතේ මම කිව්වා නේද උසස් පෙළට අපිට තිබුණා කියලා මුදල් ලැබීම් ජර්නල් එක සහ මුදල් ගෙවීම් ජර්නල් එක කියලා දෙකක්. ඔන්න එතකොට මෙතන ලදු පතෙන් වෙන්නේ මුදල් ලැබෙන ඒවා. අපිට සල්ලි ලැබෙනකොට ඒවා සටහන් කරලා තියෙන මූලාශ්‍ර ලේඛනය තමයි ලදු පත. එතකොට ඔයාලට ඒක මතක තියාගන්න පුළුවන්. මුදල් ලැබෙනවා ලයන්නනේ එකත් මුදල් ලැබෙනවා ඒක අදාළ වෙන්නේ ලදු පතට. ඊට පස්සේ ගෙවීම් වවුචරේ. සල්ලි ටික අපෙන් එළියට යනවා, ගෙවනවා. එහෙනම් ඔන්න ගෙවීම් නිසා ඒක ගෙවීම් වවුචර එක කියලා මතක තියාගන්න පුළුවන්. ඊළඟ එක බලන්න බැංකු ගිණුම. තැන්පත් කිරීමේ කුවිතාංශේ ගෙවීම් වවුචර, බැංකු ප්‍රකාශන, අගුරු චෙක්පත් දැනුම් දීමේ නිවේදන. බැංකු ප්‍රකාශනයක් අනිවාර්යෙන් ලැබෙනවා මාසය අවසානයේ බැංකුවේ. ඉතින් ඒ නිසා බැංකු ගිණුම පිළිබඳව වාට විස්තර දැනගන්නත් පුළුවන්. වගේම අර ඍජු ප්‍රේෂණ ගැන, රක්ෂණ ගාස්තු ගැන, ස්ථාවර නියෝග මත ගෙවපුවා ගැන වුණත් ඔන්න ඒ අවස්ථාවේ තමා දැනගන්න ලැබෙන්නේ. අගුරු චෙක්පත් දැනුම් දීමේ නිවේදනයක් කියලා කියන්නේ මොකද්ද? අගුරු චෙක්පත් කියලා කියන්නේ ගෙවන්න කියලා ඉදිරිපත් කරලා තිබ්බත් ඒවා එක එක හේතුන් මත, හේතුන් විදියට කිව්වොත් එක්කෝ ගිනුම වහලා තියෙන්න පුළුවන්, ගිනුමේ සල්ලි නැති වෙන්න පුළුවන්, ගිනුමේ අයිතිකාර පුද්ගලයා මිය ගිහින් ඉන්න පුළුවන්. සමහර විට එකම වර්ගයේ භාෂාව භාවිතා කරන්නේ නැහැ, එකම තින්ත වර්ගයක් පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට තව හරියට විස්තර සටහන් කළ නැහැ, ව්‍යාජ අසනක් තියලා තියෙනවා. ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් මත චෙක්පත අගොරු වෙන්න පුළුවන්. ඊළඟට සුළු මුදල් පොත. සුළු මුදල් පොතට අදාළ විස්තර ටික ගන්න සුළු මුදල් ගෙවීම් වවුචර් එකේ. ඊළඟට ගැනුම් ජර්නල් එක.
දැන් තව දෙයක් ගැන උසස් පෙළට ගිහපුවාම ඔයාට මේවා වෙන වෙනම ලියාගෙන වෙන වෙනම රූල් කරගෙන ගණන් හදන්න දිනනවා අනිවාර්යයෙන්ම දිනනවා ඒවා ගැනුම් ජර්නලින් කියන්නේ ගැනුම් ඉන්වොයිසිය ගැනුම් ඉන්වොයිසිය කියන්නේ දැන් හිතන්න මම මොකක් හරි බඩුවක් ණයට ගත්තා මම ගන්න ABC කම්පැනි එකෙන් ABC කම්පැනි එකෙන් මම ගන්නවා බඩු එතකොට ABC කම්පැනි එක එයා ඒක සටහන් කරන්නේ මම මගේ ව්‍යාපාරය මාව එයාලගේ ණයගැතියෙක් විදියට එතකොට මම මගේ ව්‍යාපාරයේ පැත්තෙන් ABC කම්පැනි එකව දකින්නේ ණය හිමියෙක් විදියට ඔන්න ඕක තමයි ඉතින් මේ ගැනුම් ඉන්වොයිස් එක හරහා ගැනුම් ජර්නලේට තොරතුරු ලබා ගන්න විදිය විකුණුම් ජර්නල් එක ගැන කතා කරොත් ණයට විකුණන හැම දෙයක්ම තියෙන්නේ විකුණුම් ජර්නල් එකේ එතකොට ණයට විකුණන හැම දෙයක්ම විකුණුම් ජර්නල් එකේ තියෙනවා නම් විකුණුම් ජර්නලේට අදාළ තොරතුරු ටික ලබලා දෙන්නේ කවුද විකුණුම් ඉන්වොයිස් එක පොදු ජර්නලේ ගත්තම පොදු ජර්නලේ තියෙනවා අනිත් මූලික සටහන් පොත්වලට දාන්නේ නැති හැම දෙයක්ම හැම ගනුදෙනුවක්ම දාන්නේ පොදු ජර්නල් එකට දැන් මං කලිනුත් කිව්වනේ පොදු ජර්නල් එකට දානවා අය මේ දේපල ෂේවණේවා බොල් ණය අඩමාණ ණය ඊට පස්සේ ඒවා ණයට ගන්න ඒවා ණයට විකුණන ඒවා ඔන්න ඔය වගේ දේපල පිරියත සම්බන්ධ වගේ මනේ ඒ වගේ ඒව තමයි ඔන්න පොදු ජර්නල් එකේ දාන්නේ ඉතින් ඒකට මූලාශ්‍ර ලේඛනය වෙන්නේ ජර්නල් වවුච් එක ඔයා මේ ටික අනිවාර්යයෙන්ම මතක තියාගෙන ඉන්න ඕනේ මේව MCQ වලට අනිවාර්යෙන් එන්න පුළුවන් අවස්ථාව හොඳටම වැඩි මූලාශ්‍ර ලේඛන වලටත් ඔන්න ප්‍රයෝජන දෙනවා දැන් මීට කලින් කතා කරා මූලික සටහන් පොත්වලට ඇති ප්‍රයෝජන නැත්තම් ඒ වගේ අවශ්‍යතාවයන් කියලා දැන් මෙතන කතා කරන්නේ මූලාශ්‍ර ලේඛන වල තියෙන ප්‍රයෝජන ටික ගැන අපි බලමු මේ ටික ගණන්දෙනු වලට අදාළ ආරම්භක ලියවිල්ලක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම ගණන්දෙනු සනාථ කරන්න භාවිතා කරන්න පුළුවන් ලිඛිත සාක්ෂියක් විදියට ගණන්දෙනු පිළිබඳව අතිරේක විස්තර ලබා ගන්නත් පුළුවන් ඊළඟට ගණන්දෙනු මූලික සටහන් පොත්වල ලිවීමේදී යොදා ගන්නත් පුළුවන් ඊළඟට වගකිව යුතු නිලධාරියෙකු අත්සන්කර ඇති නිසා වගකීම නිශ්චිතව පැවරිය හැකි වීම දැන් මෙතනදී වගකීම යුතු නිලධාරි කෙනෙක් එතන අත්සන් කළා තියෙන හින්දා ඔන්න වගකීම නිශ්චිත විදියට පවරන්න පුළුවන්. ඔන්න ඔය කියන වාසි ටික ප්‍රයෝජන ටික අවශ්‍යතාවයන් ටික තමයි මූලාශ්‍ර ලේඛනයක් කරා අපිට ලැබෙන්නේ. ඉතින් ඕවත් MCQ වලට තමයි ගොඩක් දුරට අහන්න පුළුවන්. මෙතනදී ගණන් හදන්නත් තියෙනවා. දැන් මේ පාඩමේ වට එච්චර ගණන් හදන ඒවා නැහැ. ඒකේ තියරි එක තමයි ඉගෙන ගන්න තියෙන්නේ. MCQ වලට තමයි ගොඩක් දුරට ඔය කියපු ටික එන්නේ මේ ටික ඊට පස්සේ මූලාශ්‍ර ලේඛන සහ මූලික සටහන් පොත් ඊට පස්සේ ගනුදෙනු සහ මූලික සටහන් පොත් ඊට පස්සේ මූලික සටහන් පොත්වල ප්‍රයෝජන ඔන්න ඕවා දැන් මෙතන තියෙනවා එක් එක් මූලික සටහන් පොත පිළිබඳව ඉදිරි පරිච්ඡේදවලදී ඔබට සවිස්තරාත්මකව අධ්‍යයනය කරන්න බලුවා ඒ කියන්නේ ඔයාට මේ 10 වසරේ ඉගෙන ගන්න තියෙන්නේ ඔන්න මේකේ තියරි එක ඒ කියන්නේ මේ සටහන් පොත් කියන්නේ මොනවද ලේඛන මොනවද මූලාශ්‍ර ලියවිලි නැත්නම් මූලාශ්‍ර ලේඛන මොනවද ඒ වගේ ප්‍රයෝජන ඔන්න ඔය දේවල් සහ ඒවට අදාළ විදියට දාන්න පුළුවන් ගනුදෙනු මොනවද කියන ඒවා තමයි ඉගෙන ගන්න තිබිලා දෙන්නේ සුළු මුදල් පොත තියෙන මොන ක්‍රියාකාරකමක් දීලා ඒකට ගනුදෙනු වලට නිදසුනක් ලියන්න ඕන සුළු මුදල් පොතේට දාන ඒවට ගනුදෙනු මොකද්ද සංග්‍රහ වියදම් ගන්න පුළුවන් ලිපි ද්‍රව්‍ය වියදම් දැන් අපිට මොකක් හරි කොළ ටිකක් ගන්නවා A4 ෂීට් ටිකක් ගන්නවා අපේ ව්‍යාපාරයේ මේ ගිනුම් හදන වැඩවලට ඒක ලිපි ද්‍රව්‍ය වියදම ඔන්න ඒක ලියන්න පුළුවන් පොදු ජර්නල් එකට දාන්න පුළුවන් ගනුදෙනුවක් විදියට දේපල පිරියත උපකරණ ණයට මිලදී ගත්තා කියන එක ඊට පස්සේ විකුරුම් ජර්නල් එකට දාන්න පුළුවන් කමල් කියන ණය ගැතියට රුපියල් 1000ක බඩු ණයට විකුණුවා කියන එක බැංකු ගිණුමට දාන්න පුළුවන් ඍජු ප්‍රේෂණ සිදු කිරීම නැත්නම් ස්ථාවර නියෝග මත රක්ෂණ ගාස්තු ගෙවන ඒවා ඔය වගේ දේවල් මුදල් පොතට දාන්න පුළුවන් මුදල් ලැබෙන ඒවා සහ ගෙවන ඒවා කියන මේ වර්ග දෙකෙන්ම ඊට පස්සේ ගැනුම් ජර්නල් එකක් ගත්තම ගැනුම් කියන්නේ අපි ණයට ගන්න ඒවානේ ඊගෙන මං අපි කියලා හැම වෙලාවම මෙතන කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් හිතලා මං කියන්නේ හැම වෙලාවකම මේ දේවල් ප්‍රායෝගික විදියට හිතන්න ප්‍රැක්ටිකල් විදියට එතකොට ඔයාට මේවා ඉගෙන ගන්න එක මතක තියාගන්න එක විශේෂයෙන් මතක තියාගන්න එක කොහෙන්ම අමාරු වෙන්නේ නැහැ
මොකද මතක තියාගන්න පුළුවන් ඇත්තටම ඒවා ප්‍රැක්ටිකල් විදියට හිතලා හිතලා තියෙන තරමට මතක තියාගන්න ගොඩක් ගොඩක්ම ලේසි. ගැලුම් ජනලියට දාන්න පුළුවන් අපි ABC කම්පැනි එකෙන් බහන රුපියල් 10000ක බාන ණයට ගත්තා. ඔන්න ඒව තමයි ගනු දෙනු. ඔන්න තව එකක් තියෙනවා AB කියන තීරු නිවැරදි විදියට ගලපන්නලු. ගලපමු බලන්න අපි. මුදල් පොත. මුදල් පොත කියලා කියන එකේ මූලාශ්‍ර ලේඛනය මොකක්ද? මෙන්න මේ ලදු පත. දැන් අපි මේ ටික ඉස්සෙල්ලාම මාක් කරගෙන යමුකෝ. ගැනුම් ඉන්වොයිස් එක අදාළ වෙන්නේ මොකටද? ගැනුම් ජර්නල් එකට. ගැනුම් ජර්නල් එකට තමයි මේක අදාළ වෙන්නේ. ඊට පස්සේ ජර්නල් වවුචර් එක නම් ඒක පොදු ජර්නල් එක. පොදු ජර්නල් එක. හරපත ගත්තම හරපත අදාළ වෙන්නේ මොකටද? හරපත විකුණුම් ඉන්වොයිස් එක අදාළ වෙන්නේ මෙතන විකුණුම් ජර්නල් එකට. ඊට පස්සේ ලදුපත ගත්තම ලදුපත දාන්නේ මෙතන මුදල් ලැබෙන එකට. මම ඉස්සෙල්ලා කිව්වනේ මුදල් ලැබෙනවා නම් තමයි ලදුපත. ඒ කියන්නේ දැන් මෙතන ඔයාලට වෙන වෙනම ලැබීම් සහ ගෙවීම් දීලා නැහැනේ. ඒ නිසා මේක කෙලින්ම දාන්න පුළුවන් මුදල් පොතට. සුළු මුදල් ගෙවීම් වවුචරේ ගත්තම ඒක අදාළ වෙන්නේ සුළු මුදල් පොත කියන එකට. බැරපත ගන්න පුළුවන් අපිට ණයේ හිමි. ඒ කියන්නේ ආපසු යවනකොට, මෙදෙන ආපසු එනකොට. ඊට පස්සේ තැම්පත් කිරීමේ කුවිසාංශි කියලා කියනවා. ඒක තිබුණේ බැංකු ගිණුමේදී. දැන් ඔන්න ඔය ටික යා කරන්න ඕන. මුදල් පොත කොතනද තියෙන්නේ? මුදල් පොත මෙතනක් තියෙනවා. ඊට පස්සේ ගෙවීම් වවුචර් එකක් කියලා නැහැනේ. මෙතන බැංකු ගිණුමට අදාළ වෙන්නේ තැන්පත් කිරීමේ කුවිතාංශය. ඊට පස්සේ ආය සුළු මුදල් පොතට අදාළ වෙනවා සුළු මුදල් ගෙවීම් වවුචර් එක. ගැනුම් ජර්නල් එකට අදාළ වෙන්නේ ගැනුම් ඉන්වොයිස් එක. විකුණුම් ජර්නල්ට අදාළ වෙන්නේ විකුණුම් ඉන්වොයිස් එක. පොදු ජර්නලට අදාළ වෙන්නේ ජර්නල් වවුචර් එක. ඔය විදිහට ඔයාලට මතක තියෙන්න ඕනේ වටික යා කරගන්න. ඔන්න ඉතින් මං 7 වෙනි පාඩම ඔය විදිහට තමයි සාකච්ඡා කරේ. මට හිතෙනවා ඔය මේ පාඩම මේ වීඩියෝ එක බලපුවාට සමහරවිට මේක දැන් තේරෙනවා ඇති. ඉතින් මෙතනදී ඔයාලට අඩුපාඩුවක් මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්නත් පුළුවන්. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමුවෙමු. මම බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ එකකින් ඊළඟ පාඩම මෙන්න මේ සුළු මුදල් පොත සහ සුළු මුදල් පොත කියන පාඩම් පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න තමයි මම දැන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමුවෙමු. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.